Adrenergic Drug Pharmacology. Adrenergic Drug Pharmacology කියන කොටස ඉතාමත්ම pharmacology වල ගොඩක් අයට පැටලෙන අමාරුයි කියලා සැලකෙන වැදගත් කොටසක් තමයි අද කතා කරන්න යන්නේ. මුලින්ම Adrenergic Drug Pharmacology වලට අදාළව මම අද උගන්වන්න කොටසට මුලපිරීමක් වශයෙන් සරලව ස්නායු පද්ධතියේ බෙදීමක් ඔයාලා හැමෝම දන්න විදියට මම ඒක දැන් කරලා පෙන්නන්න. මුලින්ම ස්නායු පද්ධතිය නර්වස් සිස්ටම් එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඕටොනොමික් නර්වස් සිස්ටම් සහ වොලන්ටරි නර්වස් සිස්ටම්. මේකටම කියනවා සොමැටික් නර්වස් සිස්ටම් කියලා. මෙහෙම කොටස් දෙකයි. ඊට පස්සේ නැවත අපි ඕටොනොමික් නර්වස් සිස්ටම් එකට අදාළ කොටසක් තමයි කතා කරන්න යන්නේ. ඒ නිසා ඒකේ තියෙන බෙදීම් වලට මම යන්නම්. මෙහෙමයි මේක තව කොටස් වලට බෙදෙනවා මේ විදියට. Sympathetic nervous system සහ parasympathetic nervous system මේ විදිහට කොටස් දෙකයි. එතකොට adrenergic drug pharmacology කියන කොටස යටතේ කතා කරන්නේ මේ sympathetic nervous system එකට බලපාන drug ගැන. හරිද? බලන්න. එතකොට අපිට මේ ස්නායු පද්ධතියක් හා සම්බන්ධව ක්‍රියාත්මක වෙන drugs ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ අපි ලබා දෙන drugs වලින් කරන කාර්යය අනුව අපි ලබා දෙන drugs වලින් sympathetic nervous system එකට අදාළව sympathetic nervous system එක උත්තේජනය වෙනවා නම් sympathetic nervous system එක උත්තේජනය වෙනවා නම් ඒවට කියනවා මිමික් drug කියලා. මිමික් drug. හරි? මොකක් හරි දෙය අපි ඇඟේ තියෙන දෙයක් ඇඟේ සාමාන්‍යයෙන් වෙන දෙයක් ඒක ඒ ක්‍රියාවලිය තව වැඩි කරන drug වලට කියනවා මිමික් drug. ඒ ක්‍රියාවලිය අඩු කරන ඒවාට ලිටික් drug කියලා කියන්න පුළුවන්. එතකොට sympathetic nervous system එක තව තවත් උත්තේජනය කරන drugs වලට අපිට කියන්න පුළුවන් sympathomimetic drug කියලා. සිම්පතෝ මිමිටික් ඩ්‍රග් සිම්පතෝ මිමිටික් ඩ්‍රග් කියලා කියනවා. ඒ වගේම ඒක බ්ලොක් කරන ඩ්‍රග් වලට අපි කියනවා සිම්පතෝ ලිටික් ඩ්‍රග් සිම්පතෝ ලිටික් ඩ්‍රග්. ඊළඟට මේ වචන ටික වැදගත් මතක තියාගන්න. සිම්පතොමිමිටික් ඩ්‍රග් වලට කියනවා ඇඩ්‍රිනර්ජික් ඩ්‍රග් කියලා. ඇඩ්‍රිනර්ජික් ඩ්‍රග්ස් කියලා කියනවා. ඇඩ්‍රිනර්ජික් ඩ්‍රග්ස්. ඇයි ඇඩ්‍රිනර්ජික් ඩ්‍රග්ස් කියලා කියන්නේ මෙතන? සිම්පතෝ මිමිටික් ඩ්‍රග් වලටම ඇඩ්‍රිනර්ජික් ඩ්‍රග් කියලා කියන හේතුව තමයි sympathetic nervous system එක අපි ගත්තාම පස්සේ මේක ඉස්සරහට තව පැහැදිලි වෙනවා ගොඩාක් දුරට. සරලව කියන්නම් sympathetic nervous system එකෙන් ස්නායු ආවේග එනවා ඇවිල්ලා මේ නර්ව් එක කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ මගේ අවයවය මොකක් කරේ අක්ම අහල මොකක් කරේ හිතන්නකෝ. ඒ අවයවයට මෙහෙම කනෙක්ට් වෙලා නැහැ. ඒ ස්නායුවේ ස්නායු අග්‍රයකින් මෙහෙම හිඩසක් තියෙනවා. ඒ හිඩසට තමයි අපි කියන්නේ සයිනැප්ස් එකක් කියලා. නැත්නම් උපාගමයක් කියලා කියන්නේ. එතකොට ස්නායු අග්‍රයෙන් යවන නියුරෝ ට්‍රාන්ස්මීටර් එක ගිහිල්ලා අදාළ ඉෆෙක්ට් එකේ තියෙන රිසෙප්ට් එකේ බැඳුනම තමයි ඒ අදාළ ඇක්ෂන් එක දෙන්නේ. හරි. ඒ අදාළ ඇක්ෂන් එක දෙන්නේ එහෙම බැඳුනට පස්සේ.
එතකොට sympathetic nervous system එකෙන් ප්‍රධාන වශයෙන්ම රිලීස් කරන neurotransmitter එක තමයි noradrenaline. එතකොට noradrenaline හා සම්බන්ධ receptor ටිකට තමයි අපි කියන්නේ alpha සහ beta receptors ප්‍රධාන වශයෙන්. alpha 1, beta 1, beta 2, alpha 2 ඒ වගේ. හරි. එතකොට මේ receptor ටික sympathetic receptor කියලා කියන්න පුළුවන්. හරි. sympathetic nervous system එකකින් එන ආවේග ලබා ගන්න තමයි මේ receptors තියෙන්නේ. sympathetic nervous system එකෙන් රිලීස් කරන noradrenaline කියන නර්ව් ට්‍රාන්ස්මීටර් එක ස්නායු සම්ප්‍රේක්ෂකය මගින් තමයි මේ receptors උත්තේජනය වෙන්නේ. එහෙම වුණාට noradrenaline වලින් විතරක් නෙමෙයි අධියුක්ක මජ්ජාවෙන් නිෂ්පාදනය කරන adrenaline කියන හෝමෝනයටත් මේ සියලු receptors උත්තේජනය කරන්න පුළුවන්. අන්න ඒ නිසා කියනවා sympathetic nervous system එකට හා සම්බන්ධ receptor වලට adrenergic receptor කියලා. adrenergic receptor කියලා කියනවා. ඉතින් adrenergic receptor උත්තේජනය කරන drugs වලට adrenergic drug කියලා කියනවා. adrenergic drug කියලා කියනවා. එතකොට මේකෙදි adrenergic drug දීලා කරන්නේ ඇත්තටම adrenergic receptors උත්තේජනය කරන එකනේ. උත්තේජනය කරනවා කියන වචනට ඔයා දන්නවා agonist කියලා කියනවා. ඒ නිසා මේ drug වලටම කියන්න පුළුවන් මෙන්න මේ නම. adrenergic agonist. මේ වචන දන්නේ නැත්නම් මේ එකිනෙකට තියෙන වචන ටික දන්නේ නැත්නම් මොනවද දැනගත්තත් වැඩක් නැහැ. හරියට උත්තරයක් ලියන්න බෑ. පේපර් එක ගත්තාම කන්ෆියුස් වෙනවා. ඒ නිසා මේ හැම වචනයක්ම හරියට දැනන් ඉදීම ගොඩාක් වැදගත් වෙනවා. ඒ නිසා හරියට මේ ටික අහගන්න. sympatholytic drugs වලටත් ඒ විදිහටම මේ ඇසුරින් කියන්න පුළුවන් adrenergic drug කියන ඒවට drugs වෙනුවට මේකට කියනවා anti adrenergic drug. මේකට කියන මේ term එක adrenergic agonist. එහෙනම් මේකෙදි කියනවා අපි adrenergic antagonist. adrenergic antagonist කියලා කියනවා. antagonist කියන්නේ block කරනවා කියන එක. adrenergic receptors block කරන ඒවා. ඒ කියන්නේ sympathetic nervous system එක block කරන ඒවා. sympatholytic drugs කියන එකම තමයි. එතකොට මේක මේකට සමානයි, මේක මේකට සමානයි. මේක මේකට සමානයි, මේක මේ යටයකට සමානයි. ඒක මතක තියාගන්න. හරි. එතකොට මොකක්ද මේ sympathetic nervous system එක සහ parasympathetic nervous system එක කියන්නේ? autonomic සහ voluntary කියන්නේ. නැත්තම් autonomic සහ somatic nervous system එක කියන්නේ මොකක්ද? ඒ ගැන මම වෙනම video series එකකින් මේකේ anatomy එක physiology කතා කරනවා. ඊට මෙහා මම මෙතෙන්දී සරලව කියන්නම්. දැන් external pharmacy වගේ exam NTS කරන ළමයි තමයි මේකේ target කරන්නේ මේ video series එකේදී. ඒ නිසා එයාලට වැදගත් දෙයක් කියන්නම්. autonomic nervous system එක කියන්නේ ඉච්ඡානුග sorry අනිච්ඡානුග ඔටෝ කියන වචනේ මෙතන තියෙනවා. හරි. ඔටෝ කියන වචනේ මේක ගන්න පුළුවන් අපේ අනුදැනුමකින් තොරව පාලනය වෙන කොටසට අදාළ ස්නායු පද්ධතිය තමයි autonomic කියලා කියන්නේ. voluntary නැත්නම් somatic කියන්නේ ඉච්ඡානුග ක්‍රියාවලට දායක වෙන ස්නායු පද්ධතිය. අපි ඒ පිළිබඳව පස්සෙ කතා කරමු. මේ කොටසේ sympathetic සහ parasympathetic කියලා බෙදෙන කොටස් දෙකකට sympathetic සහ parasympathetic වලින් parasympathetic කියන්නේ අපි සාමාන්‍ය පරිදි නිදහසේ ඉන්න අවස්ථාවේ ක්‍රියාත්මක වන ස්නායු පද්ධතියට තමයි parasympathetic nervous system එක කියලා කියන්නේ. එතකොට අපේ ආහාර ජීර්ණය වගේ දේවල් ටික වෙන්නේ පාලනය වෙන්නේ මේකෙන් parasympathetic nervous system එකෙන්. එතකොට sympathetic nervous system එකෙන් වෙන්නේ අපි කලබල වෙච්ච අවස්ථාවක සාමාන්‍යයෙන් ඉන්න අවස්ථාවේ කලබල වෙලා ඉන්න අවස්ථාවක ඇක්ටිවේටඩ් වෙන්නේ මේ sympathetic nervous system එක කියන එක.
කියන්නේ හිතන්න ඔයා ඉන්නකොට ලොකු කළු බල්ලෙක් ටිකක් දරුණු හඬකින් බුරාගෙන ඔයා දිහට එනවා. එහෙම වුණොත් ඔයාට මොකද වෙන්නේ? ඔයා ටිකක් බය වෙනවා. හරි. අන්න ඒ වෙලාවට ඇක්ටිවේටඩ් වෙන්නේ මෙන්න මේ නර්ව සිස්ටම් එක, සිම්පතටික් නර්ව සිස්ටම් එක. පැරාසිම්පතටික් නර්ව සිස්ටම් එක එතකොට බ්ලොක් වෙනවා. ඒක වෙන හැටි මං කියන්න. ඒක බ්ලොක් වෙනවා, මේක ඇක්ටිවේටඩ් වෙනවා. හරි, සාමාන්‍යයෙන් බල්ලෙක් බුරාගෙන එනකොට අපිට ඕනේ දුවන්න. ඒතර තියෙන ස්ට්‍රෙස් එකෙන් ඉවත් වෙන්න. දුවන්න කියන්නේ අනිවාර්යෙන් කියනවනේ ස්ට්‍රෙස් එකෙන් ඉවතට දුවන්න, එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකෙන් එක ෆයිට් කරන්න. කියන්නේ ෆයිට් ඔර් ෆ්ලයිට් කියලා කියන්නේ. හරි, මේ සිම්පතටික් නර්ව සිස්ටම් එකේ තියෙන ප්‍රතිචාරයට එක්කෝ ස්ට්‍රෙස් එකත් එක්ක ෆයිට් කරනවා නැත්නම් දුවනවා away from the stress. කියන්නේ ස්ට්‍රෙස් එකෙන් එළියට තමයි දුවන්නේ. ස්ට්‍රෙස් එක දෙසට දුවල වැඩක් නැහැ. දුවනවා නම්. හරි, එතකොට ඒ වගේ වෙලාවක අපේ ආහාර මාර්ග පද්ධතිය ක්‍රියාකාරීත්වය එහෙම බ්ලොක් කරනවා. හරි, එහෙමනම් මතක තියාගන්න ආහාර මාර්ගයට සිම්පතටික් නර්ව සිස්ටම් එකනොත් ආවේගය යනවා, පැරාසිම්පතටික් නර්ව සිස්ටම් එකනොත් යනවා. ඒ වගේම තමයි අනිත් අවය වලට. එතකොට ඒ අදාළ අවස්ථාවට අනුව ඒ තියෙන රිසෙප්ටර්ස් අනුව ඒ අවයවය බ්ලොක් කරන එක තමයි කරන්නේ. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. සිම්පතටික් නර්ව සිස්ටම් එකෙන් ආහාර මාර්ගයට ස්නායු ආවේගය යන්නේ ආහාර මාර්ගය ඇක්ටිවේටඩ් කරන්න මේ බ්ලොක් කරා. පැරාසිම්පතටික් එකෙන් ආවේගය යන්නේ පැරාසිම්පතටික් නර්ව සිස්ටම් එකෙන් ආහාර මාර්ගයට යන්නේ ආහාර මාර්ගය උත්තේජනය කරා. හරි. එතකොට ස්නායු පද්ධතියකින් ආවේග ගියාම මේ සිම්පතටික් නර්ව සිස්ටම් එකෙන් කොහොමද ඒක බ්ලොක් වෙන්නේ? ප්‍රශ්නයක් කියනවානේ. සරලව කිව්වොත් මෙහෙම කියන්නම්. ආහාර මාර්ගයේ ආමාශය හිතන්නකෝ. ආමාශයේ උඩින් යටින් දෙකෙන්ම කපාට දෙකක් තියෙනවා. හරි. එතකොට සිම්පතටික් නර්ව සිස්ටම් එක ඇක්ටිවේට් වෙච්ච ගමන් ඒ යන ආවේග වලින් ඒ කපාට හොඳට තද කරනවා. ඒ චක්‍ර ප්‍රදාන පේශීන් තද කරනවා. ඒ වහනවා. එතකොට ආහාර මාර්ගයෙන් එළියට යන්න බෑ. ඉස්සරහටත් බෑ, පස්සරටත් බෑ. එතකොට ඒ කියන්නේ අර ජීර්ණ ක්‍රියාවලිය නවත්තලා දානවා ටික වෙලාවකට. හරි. ජීර්ණයේ වී ආහාර මාර්ගයේ ගමන් කරන එක ආහාර ටික නවත්තනවා. හරි. ඒ කියන්නේ ඒක කරන විදිය හරිම ලස්සනයි. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. දැනට මතක තියාගන්න මේ කියන සරල කාරණා. සාමාන්‍යයෙන් හැම අවයවකටම වගේ මේ ස්නායු පද්ධති දෙකෙන්ම සිම්පතටික් පැරාසිම්පතටික් දෙකෙන්ම ආවේ කියනවා. ඒ අදාළ අවස්ථාවට අනුව බ්ලොක් වෙන්න ඕන එකක් නම් බ්ලොක් කරනවා, ස්ටිමියුලේට් කරන්න ඕන එකක් නම් ස්ටිමියුලේට් කරනවා. කියන උත්තේජනය කරන්න ඕන නම් උත්තේජනය කරනවා. හරි. එතකොට ඇඩ්‍රිනර්ජික් රිසෙප්ටර්ස් කිව්වහම මොනවද මේ කියන එකක් දැන් ඔයා දන්නවා. දැන් අපි මෙතනින් එහාට සරල නියුරෝ ෆිසියොලොජි සහ නියුරෝ ඇනටොමි වලට යන්න ඕන. එතනින් කතා කරලා එතනට බලපාන ඩ්‍රග්ස් විශාල සංඛ්‍යාවක් ගැන කතා කරනවා. ඉතාමත් පහසුවෙන් ඔයාලා ඒක මතක තියාගන්න පුළුවන් මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහට බලාගෙන ගියාම.